ඇද තින් හෙම තත්ව මාරුණට බලට ඇවිල තින් එකම කට්ටිය කියලා අපිට ැම්පේන්න තියෙනවා ගරේ අතහැර ගපු ගෝටා යවාාජ පක්ෂට ජනාධපතිවරඇත මුදල් ඇමැතිවරයා අල්වයි රුපියල් කෝටි එක හමාරක මුදලක් වෙන් කරලා තියෙනවා සන්ධයක් පේන උෙක්මාය තියද මේ මොක්දම මේ සිදධ කරනතන මාරු කිරීම කියලා අපිට ප්‍රශ්නයක් මතුවෙලා තිීන් ලංකාවේ සද තියර නෑමට පස්ේ ජනපති ර ලික්ම සිහම තමයි ඇමතිවර තිම තමයි කියලා ඉ හත් හලවන්න අපිට ලිියුමක් අපි බලාගිරන්න පිළිගන්න. ඔොය ලාච්චි විදාලත් දන්නේ නේ ආවේ කියල අපිට හිතනවා මෙ පහහාසරම න්තරවාීමේවන්පා මෙව උපහස එකම දවස තමයි ලියුම් දෙකම යන්නේ. මොකදදම කියන්නේ. කාගිනියෝගද පිළිගන්න ඕන එක්සත් ජාතිය පක්ෂය අත අරනවා. හැබැයි ඔවුට අමතක වෙන ඇක් ජාති පක්ෂය ගොඩ ැගුණ. වික් ම ක ත් ර ඇද හිද ම ප ම ර හැ ොල ම විල්ල දුව පි ත සකච කර න වැඩ කරන ඔලු වැට කරන මිනිස්සුන්ට එක්සත් ජාතික පක්ෂය අය මොකක්ද කියන්නේ මේ හදන්නේ රටේ ජනතාවගේ පරමාදිි පත්වය බලයත් ඒරත් හෙලන්න අපිට මෙච්චර කාලයක් දෙපැත්ත මාරු කර කර දාලා පෙන්න්නපු දෙපැත් දෙපැත්තක් නෙම එකම පැත්තක්. හත්ත හතරක් තිස්සේ සුද්ද ඉදහස්ලබට පස්සේ පට වනාස්ස කරලා ගසාගෙන කහලා මිනිස්සු අන්දල රවට්ට ලෞක්කොම කරලා අදටත් මේරටේ පාලකයෝ මෙ දේශපාල ක්‍රමය වෙනස් වෙලා නැහැ. දෙදස් විසි දෙකේ ග අවුද්දේමයි මාසය නමවවෙනිද ඉතාම තීරණාත්මකයි මේරොටේ ජනතාව දේශපාලකන්ට ගහලා පැන්වා. පොහෝදින කියන්නේ එහෙම ඊට පස්ේ දුනිමාශස නම වෙනිද. ෙරාජ පක්ෂට ජන ප දර ෙදරය සිද වන හැට නම ක්ෂේ බහත සදාල ක්ම ල පත් මේකමරටේ මේ මෑත සිද්ධි විච්ච දේශපාලන කියවීම අපි හැමෝම දන්න දේශපාල කතන්දරේ නමුත් දැන් මේ අමතක වෙලා ගිහිල්ලා දැන් අලුත් කතා කිය වෙන්න පටගන්නවා දැන් අලුත් කතා ලිය වෙන්න පටන්ගන්නවා දැන් වනිල් වික්ක්‍රමසිංහ වට ජන ප්‍රතිවරයා බවට පත්වෙලා දැන් මොකද සිද් වෙන්නේ ැන් මයි හොදමටික සිදවෙන්නේ. දැන් අපිට පේනවා මේ දේශපාලන ක්‍රියාව මේ දේශපාලන ක්‍රියාවල සමස්ත ක්‍රියාදාමය සිද්ධ වනේ කොහොමද සිද්ධවෙන්නේ කොහොමද කියෙන කාරනාව. මේරටේ මෙච්චර කාලයක් අපි අරගෙන ැලූ හම මිරටේ දේශපාලයේ සිද්ධ වෙලා තියෙන්නේ කොහම දෙගෙන කාරනාව අපිට දැන් ඉත්තාමත්ම පැදලි ඒ ඇඳම හෙමයි. අපි දැක්කා දේශපාල්ලයේ මේ කඳවුරු ගතවීම එකක් තත්තු මාරු ක්‍රමට මේරටේ දේශාල බලය හ මාරුවෙන විදිග. අපි අද්දුටුවවාඒ අපි දැක්කා. ඒ මේයට හුරගුවවා මේ ඒයට හුරකිවවා මහා බැංකුවව මහදාවල් මංකොල්ල ෑවකි්වා පල් හුරුකිව්වා සුනාමි හොාකිව්වා රාජපක්ෂහලම හොරු කියලා කිවවා ල වික්මිකනකු බ කියලකි්වා ඔය විදියට විවිධ කතා කියගෙන කියගෙන විල්ලා දෙපැත්ත විවේච්චනය කරලා බලය රඳවාගත්තා දෙපැත්තෙන් කොයි පැත්තක හරි. අවසානරටේ ජනතාව දැක්කා සමහර අවස්ථාවනදී. ීර්ණාත්ම කවස්තාවවලද මේ එක දෙක්කෙන කියෙනෙක්ෙන උදව් කරගන්න ආකාරය. නමුත් ඒකත් ජනතාවට තේරු ගන්න පුළුවමක්තිබුන්න ඒගො තු සමර වෙලාවට විපක්ෂනායකවරයට ලබා දෙන්න ඕනේ සහය ලබාදීම ආ්ඩුව ුතු කමසාක්්‍යීමම සමය උදව් කරනවන්න නැති එමත්තඟ පඩිපාලත දේශපාලනය බැඳීම නිසා පමණක් මේ උදව්පකාර කරන ඇතිගේ කතන්තරට ජනතාව හිතාගෙන බලාගෙන හිටිය. නමුත් මේ තීරනාත්මක අවස්සාථ බූදාාවනාට පස්සේ රටේ ජනතාව වට ඉජනාධිපතිවරයට ගහ පන්න තැන්ට වැ සිද්දුුනට පස්සේ. දේශපාලකයන්ට එල වෙලවා පහරදින පරංගත්ත පස්සේ සත පහර දේශපාලකයන් මයිම් නොකරමතත්වකට වට පස්සේ අන්න අපිට පේන්න පටන්ගත්තා මේ දේශපාලලය මෙක්්චර කාලයකට ක්‍රියාත්මක වෙලා තියෙන්නේ කොහොමද කියලා. මේ උඹල අපි මේ රටේ මිනිස්සු විහිළුවක් බවට පත් වෙලා. නදදායකව විහිලුවක් බවට පත් වෙලා චන්දදායකෝ නිකම්මනිකං ගොබ්බයෝ මෝඩයෝ හරක් බවට පත් කරලා මේමටේ දේශපාලත්නීන් තත්තුමාරු ක්‍රමේයට තමන්ගේ පන්තිය අරක්ෂා කරගන්න දේශපාල පන්තිය තමන්ගේ ගජ මිතුරන් හිතවතුන් ආරක්ෂා කරගන්න කටයුතු කරපුවා ආකාරය දැන් අපිට ඇස්පනාපිට පේන්න තියෙනවා. දෙේ විසු පම එපා ඉන්න කටේ ඔක්කොම එකයි කියෙන සම් පාටය. ඔව එහෙම එකක් වගේ පේනවා කියලා කියන්න හොදම සාක්ෂි සාධක නිර්මාණය වුණේ අර දෙය විසිපහම එපා කියල කියපු අරගලෙන් ජනයි ේලාක ෝට රාච පක්ෂ ගතරගහිල්ලා රල් වික්වසිංහ ලට ඇල්ලා පපුහොට්ටුවත්ත එක් ආණ්ඩු කරන්න පටන්ගත්තට පස්සේ. සදබෙහිි පණ්ඩෑමගෙහිල්ලා පොල් වික්ව ංහත්ත එකතුන්ට පස්සේ. දැන් එන්නම් අද දවසේ අපේ කතාබහට මේ සමස්ත ක්‍රියාවල බලන්න ඕන මේ සියලු සිද්ධි එකට ගටගහ ගෙන අන්න ඒට අශ්‍ය. වටපිටාව එකට අවශ උදව්ව තමයි අපි මේ කතුැකෙන් විපත්තුයකෙන් ලියන් උපසහ කරන්න YouTubeබේ මොකද දැනුවත් කිරීම ඔපට ලබා දෙන්න වශ නිසා. දැන් චන්ද විමසීම් කිහිපයක් කල් ගිල් ලතියෙනවා කරගන්න බැරි ත්වකට පත් වෙලා තියෙනවා එකක් තමයි පළත් සබා චන්ද විමයීම ලංකාවේ බරපතල ජනවාගේක අරබුදයක් නිර්මාණය ද දසම සසහතය නු ල න්නු ධාතුුණු ්‍යයන්ක ංෝදන එක් ක්‍රියාවට නැවුණු පළත් සභහා ක්‍රමය ක්‍රියාත්මක කරන්න කරන්න අනිවාරයෙන්ම පලත් සභා චන්ද වික්සික් පවත්වන්නට ඕනනි මේ මෙනකොට පළත් සභා සියල්ලෙහිම බලය අවසන් වෙලා එතකොට අනිවාරෙන්ම පළත් සභා පැවැත්ව යුතුයි අණ්ඩුව කියන්නේ නිදහස් අවසර කලින් ජනවාරක ප්‍රශ්යට තම්ම උතුන්ගෙන් පශයට උත්තර දෙෙනවා කියලා. ට ප්‍රමු කවශ්‍යතාවවට පලත් සබහ ැතිවරණය පත් වෙලා තිනෙන ඉන්දහාහම බල කරනවා මේ මෙතිවරණය පවත්න්නන්නේ කිය. එඒක්කම දිදස් විසිදකේ මර්තුමාසේ අපේ පළත්පාලන ආයතනාජ සභා නගර සභා මහනගර සභා එම ආදී වශයෙන් වන පළත්පාලන ආයතනවල දුරකාල අවසන් වන නිදහස් විසිදකේ මාර්තතුමසින්දලා. ක්‍රියාත්මක වෙන්නේ ඒ බලය රහිත පලත්පාලන ආයතන කට ඒ චන්දීමසිම අනිවාරෙන්ම පැත්තිවයුතුව තිබුණ. ගොටාේ රජපක්ෂ වසරකින් මේක දීර්ග කරගත්ත කරගෙන අරගෙනාව දැන් අනිවාරෙන්ම ත් පානත න්ම සිමත් පත්වන කාලය දාදවෙලා තියෙනවා. දදස්දහට ඒ පෙරවාරි මාස් තිබුණු පත්පාල චන්දවම්සීමේ ොට මතකයි පලත්පාන අතර ජධිම සිමින් කට මකයි පපුහොට්ටුව ඒ ඒවකට බලය හිටපු එක්සත් ජාතික පක්ෂය පරාජර පත් කරලා තිීරණාත්මක බහතර බලයක් ලබාගන සමත් වන. තකට එදා ඒ සිද්ධවෙච්චි පෙරලිය බලගෙන අදීීන් ඒහ මතටවුව මහරුණනාට ලයට ඇල්ල ති ඒ එකම කට්ටියේ කියලා පිට දැ ේ තියන . ැන් ඒ දුර ලා අවසා නයි දැන් තයෙන අනිවාරෙන්ම චන්දය පවත්වන්න සිද්ධ වෙලා. තකොට චන්දය පවත්වන්න ඕනේ.ඒ අත්තරවාර නටේ ආර්ථකර බුදයක්ක් කියෙක හුත්යෙන. දැන් කතා කියවන්න පටගන්නවා මේ ආර්ථක බුදධයක්ත්ක් චන්දය තියන්න පුුවකමක් න චන්ද යන න්ද අනිවාර්ය රපල් ිලන දායක විස්්ක වගේ මුදලක් ෑය වෙනවා එතරම් මුදලක් දරන්න පුළුවන්කමක් නෑක කතාවක්ඒ අස එලියට එනවා. ඒතෙකම රනි වික්‍රම සිංහ කොච්ච අසර වෙලාද කියලා කියනව නම් රොනිල් විික්‍රම සිංහම ගෙනාපු පලාාත්පාලන ආයතනවල සබිකින් සංකාව වැඩි කරන්න ගෙනපු තීරුණණය අකුල ගන්නවන කියළ යෝජනාවක් පාලමේන්තුට එනවා රල් වික්වසිංහම ජනන්පක දුරේ දරත්ව. තෝට රල් විික්වුව සිංහට මොකද සිද්ධ වනේ කියලා බරපතල ප්‍රශ්න අපිට හනිසිද්ධවා. රනිල් පහොට පුවට ගේ හම රඳල් එතනේදගෙන ඒ අවශ්‍ය කටතු සිද්ධ කරනාකාර අපිට පෙන්න්න තියෙනවා. තෝට දැන් ඒ යෝජනාවත් පරලිමිතුර ඇල්ලතියන. තොර ඒ ඇවිල්ල තියෙනවා එතකොට සීම නිර්ණය කිරීම පිළිබඳව තත ඩ ක් ර ෙන සීම රන රීම යම ක්ද කරන කිය එකකට හිටපු ැතිවරණකොම සාරිස් මහින්ද දේශප්පය සභාපති කරලා වෙනම කමමුටුවක් පත් කරලා ඒ එකකත් අවශ්‍ය කටයුතු ලැසික කරමින් ඉන්නවා දැන් නියමිත කලට වලාවට මැතිවරණය පළාත් පාලලාත චන්දමසි පාත්වන නැතිතුව මේකට විවිධ දේවල් කියමින් ඉන්නවා සල්ලින සමරන ප්‍රශ් ඇතින සිකෙන් වැඩ වෙලාතිනවා වගේ කාරණා කියමින් ඉන්නවා දිගින් දිගටම මේ චන්දෙයට යන්න නැතුව. ඒ අතර බල අපිට පේනවා චන්ද එපාක කිය අනිකට්ටය කීකයට කාරවදන හදිසියකින් පොදු ජන පෙරමුුණන්න චන්දකට ලැස්ති වෙනවා පොත් පත්ව දැනීම් පල කරනවා බැසල්වාාජ පක්ෂ ි තැනවා පහොට්ටුවේ අපපේක්ෂකයෝ පහොට්ටුවේ ඒ අ නාමයෝජනා බාරගැරීමම් සදවශ කටයුතු ඒය සම්මග පරික්ෂ පැවැත්තිීම සදශ කටර ලෙස් වෙනවා ර් වේගකින් මේ කටය සිද්ධ විඤයනවා ක් හ තු කටඩාම න්ද එපා කිය ද පහොට්ටේ පාර්ලමේ තුට කියපු බන්දලකුණු වර්දරලා ඒ ක්ඩායමේ යදැ අමත ද ධරනා චන්දපා කියන අතරවාරද ඒගොල්ම ද කරන ක්ෂ චන්ද කරලා ඇස්ති වෙනවා මොකටද මේ එන්නේ අපි හෙමිට කියවෝම මේ කතව ම ප දන්න අනිවාර ට ආන්ු වස්ාාවන න්ද ල් ාර ලේසි ිරන ලීම ලක් ුව මහර අවස්තාවලද. ආන්ුමවස්වාාවනුව චන්ද පැවැත්වීමේ කාරණාව නිසි කලට වෙල්ලාට චන්ද පැත්වීමේ කාරනාව අියෝග ලක්ර බැරි ත්කට පත්ව මතවරකු මිසම නිවාරීම ඒකට අ වශ්‍ය කරිතු ආරම් කරලට පසේ එක අනුවස්ාවේ පැදිලව දක්වල තිනවා. එවැනි මට පිටා පක්තුල චන්ද පවත්තන්න එපා කියරත් පෙත්සමුත් ගොඩු කරනෝ යම්යන් පුද්ගලයෝ මනාව මත යම් යම් අයගේ බලල් අත්ත්‍රාත්කෙන්න්න පටන් ගරන් නම යම්කිසි පුද්ලක් හෝොදම මේටේ චන්දයක් පවත්තන්නේ එපා කියලා කියන්නේ. හෙම නං බරපතල ඒකාධිපති වියරුව කර රට අරගෙන ආවා. අපි තම රට සල්ලි නෑ කියලා ඒ වනත් ප්‍රශ්නයක් තියනවා පටේ චන්දය පවත්තන් අවශ්‍රයි මකද රට පවතින්නේ මේ ක්‍රමවේද අනුව මේ විවස්ථාව අනුව නං අනිවාරයෙන්ම ටේ මහා ජනතාවගේ පරමාජිපත්ය බලය උරගා බලන්න සිද්ධ වෙනවා බයි නොකා නොබි හරි. ඒක එක කතාවක්. ඒක අනික් කතාව මෙන්න මෙහම සිද්ධ වෙනවා. ආණ්ඩුව වසර අයවැෑ සකස්රනකොට පැත්වීම නීීමට සද ස හ ශ මුද ීම සිද කන යනුව තතුව පැත්ති න ත දා දවීමම සහ මුදල් ව රීම ආඩු ද කර ති ල් ීම සිදගල තිනවා. එතකොට මුදල් නෑ නෑ කියල ආ්ඩුවට කියන්න පුළුවන් කමක් නෑ. හිතන්න්න ැරි වත් ාව හ ති ෙක් හඳදිල ප ේශ ාල කර ොල්ලගේ ී වෙ ල ලාාගරන්න දලම් වෙන්න න. ැ ත් ර හ දවා. කිය ලකිවූුවොත් එහම ඒකත් අපි අහන්න ඕනද. එනිසා මේ විහිලු මේ රටේ ජනතාවට කරන්න එපා මේ මේ විහිලු සහගත කතා රටේ ජනතාවට කියන්න එපා දැන් රටේ ජනතාවගේ අභිමතාාර්ථය රටේ ජනතාවගේ කැමැත්ත රටේ ජනතාවගේ ප්‍රධාතන්ත්‍රවාදී බය පරංවාදි පත්තේ බලය තහවර වෙන්න නං සියාල්ල සිද්ධ කරෙන්නේට ජන එලෝපු රටේ ජනතාව ප්‍රතික්ෂප කරපු න්න බොන්න ඉන්න හිටඉන්න හොඳට සල්ලි බාගෙ තියෙන විිශ්්‍රාපටක් පවාපි දන්න විදිහට සමහර රකියාවලට අදාළව හිමි වෙන ගෝටාභේ රාජ පක්ෂට ඇතං ජනතා විසින් පන්නා දැම්මිමි පස්සේ දුරේ අත හැර කියපු ගෝටා අබේ රජ පක්ෂට එහෙමයි රටේ කියන්නේ ප්‍රනිල්වික්ක්‍රපසිංහ ජනනාපතිවර ඇ මුදල් ඇමතිවරයා අල්වයින් රුපියල් කෝටි එක හමාක මුදලක් වෙන් කල්ලා තියෙනවා ගේ වසරක දහස් විසිතුුණ වසරේ විශ්ෂාවට සඳහා එකකලො ලක්ෂ හැත්තෑ දහසක්. ඒවගේ වාහන සඳහා තවත් ලක්ෂ විස්සක් ගොඩනග සඳහා කියර තවත් ලක්ෂ දයක් ඒවගේ වෙනත් කියලා තවත් රුපියල් කෝටයක මුදලක් ගෝට බැරාජ පක්ෂට වෙන් කරන්න රනි ලටපවසි කහ කල තීර එතකොට කොහමද මේක සිද්ධ වෙෙන්නේ දැන් අපි කියනන්නේ හිටම නනාධපතිවරයකුට. ඒවශ්‍ය ර ප ජන ප ර ව මස ගේ රය දරේ සම්න්ධ යමමාකාරක නිති්‍යයන කූල භාවේ පිබඳ යම්මාකාරක පශ්නයක් යනෙන තවක් තින ඒතක්ම. මහින්ද රාජපක්ෂට නිවසක් හබැන්න නිවක් තියන විදරාම හට ජනපති වර ද ලිමුණ නිවසක් තිබෙන ශ්‍රමයද ඒ නි තවත් පුළලු කරන්න ඒ ඉඩම් පොටසක් අරගෙන තවත් පුළලු කරන්න ඒ අලුත්වැඩියා කරන්න කෘපියල් මිලියන හාසීයක්. රුපියල් මිියන හාරසයක් වෙන් කරන්න ර ගට පරාජ පක්ෂව මේ මුදලබෙන් කලලා තිබුණ හැිදක ැබි ප්‍රක් ප මද පෘති වාර්තා පල වෙලා තියනු. මේකට මුදල් වියධන් කරන්න කෝමත ආ්ඩුවට සල්ලි ලැබෙන්නේ මේකින් තේරුම් ගන්න ඕතියක් තු ඒ තේරුම් ගන්න එක ඔබට අපිට අපහසු නෑ හරි දැන් මොකද මේ කියයර අපි ෝ විද දැ චන්දය පත්වරන්න කොට ද ල යාගෙන. ඒ බරපතලම තත්වය නිර්මාණය වෙනවා ඒ දවසරකට බඳල ගුණවර්ධන ඇවිල්ලා කැබිට මාධ්‍ය හමෝට ඇවිල්ල කියනවා පටේ රාජකන පඩිවන්න විදියකුත් නෑ වික්ෂාවමට වන්න ිදිිකුත්න ට සල්ලි නෑ කියලා කියනවා.ඒවගේ ජාත මූල්ල්‍ය අරුමුද මුලල්ල්ක ෝත් බලාගන්න පුළුවන් කියලලා ලංකාවට අනතුරඇන්ගේ මමුකුත් කර කියන කරනාවත් ඔන්න එල්ියට එනවා හුට දැන්තමයි හන්දර එලියට පරිදි ොකද මේ බඳනගුණවාදන මේ කසේ ගහගෙන කසේ ගහගෙන එන්නේ. ඒසේ දිනේකුණ වරද ගමතිවරය කිය ස හ ද ප ම න්ද ොත්තේ මේ ම කාරක ාදාවක් ම වන්න පුලුව ම පියම ැ හිතන්නවන ගරම ග තන් නොන කිය න්න හරි අනුම්පක් දරු පරපුර ගැ පහලවෙලා ගමති ඉදනිකු ාදරනට දැක පැත්තකින් රාජවගෙන ටකිවන්න බෑ අනි පැත්තෙන් විශසාමට කිවන්න බෑ අනි පැත්තෙන්. රුවට භගතියාගරන්න ම් ෙන්න දැම්මේ චන්දනිකං හරිමෝ ඔබයක් වෙලා එහම කිය මනිසුන්ගේ ඔළුවට මතයක් නිර්මාණය කරන මතක දයක් මුදහන් ත්සා කරනවා ඔ තියෙන විදිහයට තවටක් යන් අන වික්ම සිංහමක් කරමයකට කල්ලා දෙයි වගේ කතාවක් නිර්මාණය කරන්න හදනවා ඒ අතවාර තවත් දෙයක් සිද්ධ වෙනවා පොහොට්ටුවයි එක්සත් ජාතික පක්ෂයි සන්ධහනගත වෙන්න සාකච්ඡාවක් පවත්තන ලංකාවේ දේශපාලනය පිළිබඳ අවබෝධ කරගන්න පුළුවන් හොඳම තැනට දැන් එමින් තිබෙනවා. හරි ඒඒ ආපක්ෂ දෙකේ සඳාන කතවීම ගැ පීළල ගතා කරන. ඉට කලින් සතතියේ ජාපතති ර ිපෝ සිහ ලඟට ැතිවර කොමිම ැදවනවා ජනපතිව තවර කමසම ැදවන ැදරීම සබන්ධරු ර පතල පශ්නයක් තියන නනාල් පතිවරයකට පුළුවන්ද වාදිලර කොමිසමක් හම කැදවන්න කියලා එක වෙනම තර්කවයට ලක්වෙන කාරනාවක්. එහෙම ගෙනල්ල පෘතියක් එල්ලි රෙන්න පටන් ගන්නවා මැතිවන් කොමිසම පලත්පාලන ආතන ජන්වසිය පැත්තිීම සම්බන්ධයෙන් පරස් පර විරෝධී මතයකයි ඉන්න එනිසා මේ පඩට න ප න විිකසික දනුම් දුන්නා කරුණනා කරලා ඔයගොල්ල ඒක මතක තීරණෙක ඇවිල්ල අපිත් කතා කරන්න මොද ඕගොල්ලෝගේ එකක තාවයක් නැනම මේ පශනයක් න න් න ද ො ක ර ර කියල ප්‍රෘතියක් පලාන් පෙන්න්න පඩන් ගත්තා එතකොට ඒේ ජනතාව මතයක්ක් නිර්මාණය වවා මතිවරු කමිම සාමාජකයන්වත් එකක තාවට විල්ලනෑ ජන්දයක් තින ද කියලා එතනත් ප්‍රශ්නයක් තියන කෙේ අම්මාකාරයක කතා බහක් නිර්මාණය වෙන්න පටන්ගන්න ඒ සතම මතිවර කොමිසම ඒත් හපතිවරය නිමල් පුංචියව කියන අප ජන පතිවරගවටි හෙමක් කිවෙන අපි ඒක මතික තීරණය කියන්නේ. අප අකවවිි චන්දයක් තියන්න වශය කියලා නමු මේ තොර තුර වැදික් කියල නිල් ංචේව කියන පටගන්න ර ජන පපති රයාගේ පැත්තෙන් හරි කවරුහ ර පරෘති නිේදපු කණ්ඩෑන අවෂතාව පැහැදිලි වෙනවා. ඊළඟට බැරිවෙලාවත් චන්දයක් තියන්න වුනොත් මොකක්ද වෙන්න කියන කාරණාව අපි සැල කළ බැලුවොත් එකක් චන්දයක් පැවැත්වීමේ දී නීති විරෝධී කටුතු සිද්ද වුනොත් ඒ වලක්වා ගැනීම සම්පූර්ණ පල පැරණන්නේ පොලිසිට. එ වගේම චන්දයක ගණන් කිරීම කාරය ඉන්ද ඉතුර සියලු කරතු ල ඇස්ස කිරීම වගකිීම පැවරෙන්නේ තේර බා දර රටතු කර ප්‍රාදශ්නයක වරු දිිශ්ි ක රන් ර තු කන්ඩායමට මේ වෙනකොට මොකද සිද්ධවෙේන්නේ ලංකාවේ ප්‍රාදශනයකවර තුන්සේ හැට හදලකින් හත ලෙස්සන මාරු කරන්න දීුණුණය කරල තිෙනවා විවිධ හේතු කාරණ දක්වමින්. මරට යම්ය චෝතන ඇදිරි පත් කළේ චෝතන භාගට ගන්නාතුරු රාජ්‍යය කොමිසම අනුමතිනය රත්ව ආදීවශයෙන් ලක්වොමින් මේ මාරුවීම් සිද්ධ කරන්න තීරණය කළ තියෙන. චන්දයයක් පේන උතෙක්මාන යයේද මේ මොකක්ද මේ සිද කනතන මාරු කිරීම කියලා අපිට ප්‍රශ්නයක් මතුවෙලා තියනු. ඊළඟට බරපතනම සිදධිය තමයි පොලිස් දෙපාර්තමයන්තූට අදාලව සිද්ධවෙේශ්ව පොලි ස්ථානය පතිවරුන්ගේ ස්ථානමාරු කිරීම. ලංකාවේ වන මදගන. ොිස්පති සිී වික්රුණරාත්තුම හසන මේ නවෙන්න්ද සිද් වෙච්ච පහරදිීමෙන් පස්සේඒක දා විශනවලද සහ කරපදයක් තමයි ලංකාවේ පොලස්ාන කිසි අසුවකට ආසන්න සංඛ්‍යාවකට පොලිස්ාන පදරන් පත්කිරීම සිද්ධ කළේ පොහොට්ටුවේ දේශපාලාාත්්‍යයන්ගේ ඕනව ම. තකොට මේ තත්ව හිතාගන්න පුළුවන්න්නේ මොකක්ද කියලා අර කිීවෝ විදිට පොලිස් ස්ථානධපතිවරුන් දෙසයේ හැටක් මාරු කරන්න ය කරන ඒ පොලිස් කොමිසම දන්නෙත් නෑ අපි ටාරජී දෙර වාර්තා කළ දෙපුණුදයට පොලිස් පතිවරයාදන්නෙත් නෑ මේ අනීතික ස්ථානමාරු කිරම් වලට අත්සන් කරන්න බැහැ කියලා පොලිස්පති සි වික්‍රමරත්න කිව්ව කියලත් මාධ්‍යවල වාර්තා පලබුණා. ඔහු මේ අත්සන් කිරීම ප්‍රතික්ෂේපකාට පස්සේ. ඒකට අදාළ වගකීම පැවරන්න පරිපාල දිසාාව හර දේශනයෝජ පොිස්ප පතිවරයත් මේ අසන්කිරීම ප්‍රතික්ෂේප කරලා තියනෙන. ට පස්සේ. හල්ුවනියාලවවා තමයි මේක අත්සන් කරගෙන තියෙන්න්නේ තකොට මේ මොකක්ද මේ සිද්ධ කරන්නේ අන්නෙ න කාරණාව පිළිබඳවත් අපි හිතල බලන්න ඕනේ. චන්දයක්ළඟ එනවා චන්දය ගණන්ක්‍රීීම සචන්දය පැවැවතින දාළල් රාජ නිධාරන්ගේ ලොකු කොටසක් මාරු කරනවා සන්දයක් ළඟ එනවා පොලිස්ය නීතියසා සාම රක්ෂා කිරීම චන්දයක් පැත්වවෙදී ඒවක්කීම පැව පොලස්තාානිතුරුන්දේස හැතන එක මාරුරන. ඒ අපි ගටගහ ගන්න ඕනේ අවධහනින් බලන් ින්න්නන්නේ මොකදමේ සිද්ධවෙෙනන්න කියලා ඒ අතරවාරේ ඒ දවස වෙනොට අපූරු කටයුත්තක් සිද්ධ වෙනවා දැන් මතිවරු කොමසම කියනවා චන්දයට ඇ අප මුදල් තැපත් කරන්න දැ දැන්වන්න හරි දැන් අප මුදල් ැපත් කරන්න හැබැයි මැතිවරණය පැතිවසර දිනක් නීම කරල නෑ. තකොටොටේ මැතිවරන්න නීතිය බාත්මක වෙන මැතිවර කොමිසමට අදාල සියලු දෙවත් කරන්න පුුවන් නීතිේ ත්යක් දගව කියලා යම් නීතිමය ගැටලුවක් තිබෙන නමුත් මතිවරණ කොමිසම ඩට බැලයිඉන්න එහමතියන බලාවක කිසිම පුද්ගලයකුට මැතිවරණ කල්දන්න මැතිවරණයට අදාළ කිසිදු දෙකට බලපෑම් කරන්න පුළුවන් කමක් නහ ඒක ලංකාවේ ආනුක වස්සා වැර්තය එකේ හතරින් ගන්තති අයටටතෙසා එහාට තියෙන වගති කීපයකම පැදිවම සහන් කලා යන මේ බලතාල පැවරන විද ඒවා අභෝග ලක් කල ොැකි ආකාරය පි ඳ. දැම්මකක්ද සිද්ධ වෙන්නේ. ඇ මුගල් දැම්පත් කරන්න කියලා මැතිවරණ කොමිසම ඒ පක්ෂවලට දැනම් දුනට පස්සේ? හිටිහැටියම රාජ පරිපාන ලේකම්බරය අර ජනවාරි පළබේරද අලුත් අවරද වැඩ ආරම කරපු දවසේ බෝම ආදර්ශමත් කතාක් කල සංමාජයේ බෝම සම්භහන පාතවුණු නිල් බන්ඩාර හපු පන්න එව ලවමක් මේ දස පහ නමව දරැස්වච චාත වනල ීරනය කරන්තයෙනවලු නැව ැරු දෙනතුරු පලාත්පාල අත ජන්මසීමේ දශ සිතුරු සදහාවන පේක්ෂ දැපතැපත් දල් බාර ගැීම වලකින ලෙස සර ද ශ ලකම් ර ුවේ. ෝ කර ලෙස මත දන්ව ඇත මේ නල් බධාර හපුහින්න මහත්මයා ආහරරි ආදශමත් කතතා කට ්‍රෝනව ලලාචුව දන ෆෝන්ටි රගන්නවන රාජසය පලදාය කරන්න න ේගල් කරනුව කියපු නලල්බඩ පහහින්න හත්තයා තමන්ගේ පරිපාලන මොලය ලාච් වෙදාලත් දන්නේනේ ආව කියල් අපිට හිතනෝ මෙ අපහසර න්තරවාසිේවන් දෙපා මෙව උපහස උපහස මෙවා කියන්න වෙලා තියෙන්නේ ඒන්ග ස්තාව මතිවරන නීතිය මැතිවරන පනත රට අයන්ුවස්ථාව තිබන මතිවන මසේ බල ට හ මහ මට අවබද ම හ ම ර ට තොරතුර ස ෙක් බවට ොරතුරු වාහකෙ වට පක්ත්වීම තරම් කන ගාදාායකත් නන දැ ට ි ට කන ාටුවක් තිේෙන. ඔහෝ එවනවා අමාත්‍ය මල්ලෙ දැනුදුන්න කියලා මැතිවරට දාල ඇප මුදල් බාරගන්න එපා කියලා. ර ලංකාේ න්ද ට පස ති ි සි මයි මත රු ි මයි කියලා හත ග ෙ වන්න අපට ලිවමක්, අපි බලාගරන්න පිළිගන්න. රට ිනිසු ි සුට බ ද රට ිනිසුන් සිගන්න ලවෙෙන් මිනිසුන්ට තියෙන එකම අයිතිය චන්දයි මේ වෙලාව පාල ක්‍රමය ඇතුළේ තමන් කැමතිය තෝර පත් කරට ගැනීම මඳ. ඒක අත් එක්ක. ල්බධාහපුහි හමය සල්ලන් කරන්න පව තොරතුරුවාහෙක් ව උත්හ කරන්න පා ටික්ල්පනා කලබ නො ඔන්න වේදන නෝක හරිද කියලා නට කැමියෝට් න්ලට ලැබෙන ඒ උත්තරීතර බලයහස්සමාන බලයක් චන්දක් පැත් තිමට අදාලව මැතිර කොමිසට ලබන බව ඔබට මතක් කරන්න මේ අපි අවස්සාාවක් කරගන්. එහම නෙදෙ නං යම් වැරදක් අපේ තිරනට කරුණා කරලා ඔයාගේ පරිපාල ොලේ පාච්ච කල්ලා හපු වඉන්න මහතව අපට කියලන්න ඒ එහෙමන වේ මිහමයි වවෙන්නේ ම කරේ මෙහමයික අපට පහැකිීමක්ට පිතුමට වාත ලබා දෙන්න. හරි. ැන් හපුහින්න මෙහ මැලියුම එවනකොට මැතිවන්න කොමසම අනිප පත්තට තවල ියමක්ක වන චන්ද විමසීමම දාලාව. මැතිවරන්න කොමිසමට පලාත්පාල ආත ජන්විමසීමට අදාලා ආාශ්‍ය පන්තනුත් බාරතර බිලතිනවා. ඒ අල් ලැිච් ලතාල අනුව. ද සිේ හ ැ ද ත් න ැ ද ක් දිස් ්‍රික්ක තරී ාහල හරවුරුන් දිහට පත් කල්ලා තියෙනවා ඒ දිස්්‍රික් ප්‍රාිශ් ියකම්පොරන් දිිස්ට්‍රික් ලකම්පරුන් අන්න ඕන්ට දැනුම් දෙනවා වහම ඔබ දිිස්ට්‍රික්ේ පලාාත්පාල ආයතන සඳහා දේශපාල ක්ෂෝස්වාදින කණ්ඩයි විසින් ඇප තැම්පත් කරන්න නම් එම තැන්පතු නියමිත පරරිදි බාරගැනීමටිතු කරන්න කියලා. එක ඔබගක බවත් අවධාරණය කරනවා කියලාත් සඳහන් කලලා තියනවා ජනවාරි මාසේ දහ අට වවැනිදා සිට ජරවාරි මාසය විසි එක් පරි දවල් දොලාහ වෙනකං නාමයෝජනා භාරගන්න එක ඔබගේ වගකීමක් කියලා ඔන්න මැතිවට කොමිසම සියලූම දිස්ශ්‍රික් යෝජ සහකාර මතිවරණන කොමසාරරි සොරුන්ටඒවගේම ඒින් පාදිශ්ලයක පුරන්ට දිශික්ලකමොරන්ට ැනුම් දීලා තියෙනවා දැන් ලියුන් දෙකම යන්නේ දහ වනිදා එකම දවස තමයි ලියුම් දෙකම යන්නේ. මොකදද මේ කියන්නේ. කාගිනියෝගේද පිළිගන්න ඕන. කෞද මේ වෙලාවේ බල සම්පන්න. කෞද මේ වෙලාවේ මැතිවරණ පැවත්වීමට එරහිව කටයගුතු කරන්නේ ැතිවරන තියවන කෞුද බය මෙන්න මේ ප්‍රශ්ාරතයේය රටේ ඉතුමල තියෙනවා. බය කෞුද කියලා මුළු රටම දැන් දන්නවා. මේ ගොල්ලෝ ඔක්කොම ඉන්නේ එක බෝට්ටේ. අර අපි කිව්වෙේ. හොට්ටුවට යෙනවා කාරත් ඇති දීමමක් සාමා්‍ය අපි කියන්නන්නේ ගොඩක්ම බය එකකා තමයි ඉසල්ලම ගාගන්න පනින්නේ. ඒ වගේ ගොඩක්ම බය එකා තමයි ඉස්සල්ලම චන්ද ඉල්ලන්නේ ඒකත් උපක්‍රමයක්. ඒක රටේ ජනතාවට පෙන්න්න පට සන්දාය ව දේශ තු දේශ න ද ත තින උපක්‍රම ඒක පි න්රගන්න පුළුවන් වෙන්න න අපට කියවගන්න පුළුවන් න්න ද ද ප ද කියන්න . ඒඔපක්ක්‍රමික ප්‍රේශය ලබාගීම සඳහ. පත් පත්වල දැන්ුවම් පල කරන්න අපි නම් ායන අපිට ගනා ප්‍රසාදී හලින් මතිගෙනව කියලා ඒ පණ විදේශමත කන වශ නිසා. මේක තමයි දේශපාල සංවේදනේ සියම් තැ ස් පාර්ශ කරමින් පැසිල් වාජ පක්ෂඇතු කන්ඩාම ගන ඒ කැම්පේෙන් එක. ඒක එල්ිය අදගෙන හෙල්ි කරන්න පට පුළුවන් මක් තියෙන්න ඕන. ඇැතම් මේ ගොල්ලොම මැතිවරණයට පට්ට බයයි. අපි පේ විද ේගුල මතිවරන පාතරන මාර බයයි. නමුත් මේගොල්ලු කියනවා අපි මැතිවරණයට බයන අපි ලැස්සි මැතිවරණයට කියලා දැන් අනිත් පක්ෂ න්තන ලැස්ති එගොල තේ කොම දික්බත් මක්නයගොල චන්ද ලස්සති චන්ද ල්ලම නය හැබැයි මේත් ඔක්කො මාසය අපිට පේන තව එක පක්ෂයකින් නවා එක්ස ජතික පක්ෂය ලංකාවේ තන ප්‍රබලම දේශපාල පක්ෂය කියල තමයි ලංකාවේ පිළිගත්තේ දදහස් විස්ස වෙනකම් හිට පස්සේ ඒ පක්ෂය ජාතික ලැස්තුු මන්ත්‍රී දුර එකකට සීම වුණ ටවසිහ ජනාධ පතිවරය වර්තමාන වූ ඇ හෙම ෙම හම 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 හිම ක්ෂ දිය ව දවී ල ගැල ගැවි ගැල ගිහිල භික්ෂ සන්ධන පක්ෂ දත්වල ෘතිය සමති පක්ෂ වත්වෙලා හම ෙම කැලි ගැවිල ගල්ල ෙල ගහිල්ල අවසානදී ජාතක ලැස්මන්ති දුර එකකට වැටු. දැන් චන්දය ලංවෙන කොට තනල් වික්‍රමසිංහ ප්‍රකාශයක් කරලා තියෙනවා පයි මමනං ඔයි චන්දර සම්බන්ධවෙන්නෙ නෑ ම දේශපාල පක්ෂකට සහය දක්කොමින් දේශපාලේ කරන්නෙත් නෑ. ආර පමදශී ොලල් පතිවරේ ක ේ හොදයි අපි අගේ කරන්න ඕන ඉත්තා මුහොදයි ජනාපතිවරයයා තමන්ගේ පක්ෂේ දිහව බලන්න නැව වාධන ඉන්න තියවනයක රපු එක. හැබැයි කාර්ද ඒ පක්ෂේගගේ කියම බලය පැවරුව එක කියලා අපි තාම කවරුත් දන්න නෑ. හැබයි පක්ෂ සහර ක්‍රාකාරන් කියන පඩන්ගරන්තයනවා මෛත්‍රපාල සිරිසේට තිබුණු කොන්දවත් තමන්ගේ පක්ෂේ වෙනුවෙන් ප්‍රන්ික සිංහර නෑ කියලා. ඇයි යහපාලනා්ඩුව ගෙනෙද්දී. මම දේශපාලයෙන් නොකරමි මම කිසිදු දේශපාල පක්ෂයට සහභාගේ නොවමී කියේලා ආපු මෛත්‍රපාල සිරසේන අවසසා නිදහ පක්ෂ බදාගැ සබතිකම අරගෙන ගහපෝගේම මතක ඇති. යමු ආකාරගේ බැරේ වුණනත් කෝම කොම පක්ෂ ගොඩාන්න මෛත්‍රපාල සිරිසේ වැඩ කර උත්හ කළ හබැයි කරණ ලක්ම සිංහ. ආවත් තමන්ගේ දේශපාලන ගමනේ පහය වතක් ලංකාව අගම තුරයට පත් වනත් ඒවගේම අවසානයේරී ලංකාව දේශපාලත්නයකොට ලබාගන්න පුළන් ඉහලම ත්වය වෙන පටේ ජනවදදුරටත්ව. කියා කුමට හෝ ආකාරයකි දැනු රටේ ජනාධපතිවරයයා අටේ විදධාහක ජනාධපතිවරයා ඕ දැන්කේ නො මට පක්ෂෙන් ඔඩක් නෑම් පක්ෂය හෝන පක්ෂ වැඩ කරන්නෙත් නෑ එක්සත් ජාති පක්ෂය අත අරනවා හැබැයි ඔවුට අමත වෙනවා එක්සත් ජාතික පක්ෂය ගොඩ නැගුණේ හනිල් වික්‍රමසිහ මතායි කියලා එක් ජාති පක්ෂය මේ කඩාය නොටොතු නලික සිංහ මත නමුත් මේ වෙලාවේක්ස ජාති පක්ෂක රදදි නැතුව පහොටුවට කඩේගේත් රංගිලිටම සිංහ කියන තනි සාධකය නිසා දැන් නලිලික්ම සිංහ පක්ෂයා අතරලදාන දැ එක් ජාති පක්ෂකන්න්න මොද සිත්ත වෙදී. වැලේ වැල් නැතුව කුජීත වෙලා අනාත වෙලා ඉන්න එක්ස ජාතික පක්ෂකයන්ට මාර විදිී ඔක්ෂෙන් පරක්කම්බේරවා යනවා පක්ෂ මහලයකම් පාත රංගගේ බන්ඩාර පක්ෂ පනාය කක්ලිවත් කායවස. ද තුු ඩෑම ද තු න පොට ච්චාට පොට ද ලගට පොහට වේලේ ම්සාග කාරවසම් ලට ආරංච දදිහට හහිදන ුත් ගමගේ ැ ලා. ගල්ලු දෙගොල් එකට එකතු වෙලා චන්දෙ ඉල්න්න ලෑස්වට දම් ප්‍රශ් යති නවා අලි වික් වසිය කියෙන සාධගත් එක්ස ජාති පක්ෂය නැති කොට එක්සත් ජතික පක්ෂික කොමද දේශපාලය කරන්න කියලා මාරම අරබුද්කට පත්වෙලා තියෙනවා ගමට ගහිල්ලා මොකක්ද කියන්නේ මේ නාඩි වැඩ කරන ඔලෝ වැඩ කරන මිනිස්සුන්ට එක්සත් ජාතික පක්ෂය අය මොකදද කියන්නේ මරපතල ප්‍රශ්නයක් රට හදන්න අපිට දෙන්න ට ගොටදන්න පිට දෙන්න මෙම මෙහම අල්ල ගෙනය රලල් ලක්ප පවසිට බඩ කරන්න දෙදන්න අරලල් ික්පසි කහොල දන්න. එපගේ කතාහ තමයි කියන්න ඉතිරන් වෙලාතියෙන්. අඩුම ගානේ අර ජනතාව අරගල්ල කරලා රටේ ජනතාවේ දෂි පාල ෙහි අරගල කර අරගලයේ කොටස් කාරෙ දිර කතාකාරන බරි තැනකට. අද එක්සත් ජාතික පාක්ෂකයෝ ඒ අමහජනයතින් පත් කල්ල තියන. බර පතල ත්වය. තත්වයක්ත් එක් අපි ආරන්චිව ක් ජාත පක්ෂේ. බොහෝ පිරිසක් නන්නත්තාර වෙලා ඔය ඉතතුරලලා හිට කාර්රය ගොඩක් අය සදිි ප්‍රවාශ විෝධ ෙකරු සි ප්‍රදසකාවට යන්න කැමැත්ක් තිබවා එ එම ග රම ගහිල්ලලා. නමුත් කරන්න දෙයක් නැති තැන සමහර අය සජිත් ප්‍රවදාශලකට හිල්ලා ඒ පක්ෂවල සාමාජිකත්තය ගන්න තැනටම ඇදගෙන වැටිලා. බරපතල කේදවාචකයක් බවට පත් වෙලා. එක්සත් ජාතික පක්ෂයේ මහජල් නියෝීතයෝ අසරන වෙලා. ක්ක බර පතල අරබෝදකට මූන දේලා මොකක්දම රටේ වෙන දේශපාල විකෘතිය. පොහොටටුවට කොහොමද එක්සත් ජාතය පක්ෂ පැහුණේ පසමිතුරු දේශපාල කන්ඩෑයම්ක කොහමද එකට පෑහුණේ. මොකක්ද ඔන්ගේ එකම අරමුණ ඕන්ගේ ඒක අන අරමුණ ට ගොඩදමීම නම් ඔඕන් සාමහිකව එක්වීමේ අදමුර වට ගොඩදීම නම් කොම දෙක යතාර්තයක් බර පත්වවෙන්නේ මොකද ක් ජාතක පක්ෂේ තියන්නේ. ම ජතකල සමන් දුරැක් විත යික්‍රයා කාර පාල බිතු දේශපාල ඇතුල. තකොට ඒකත් එක් කොහමද අර රට කඩ දැමීමට වග කිතු කියල කියෙන පහොට්ටුවත් එක් කොමද පොහට්ටේ බහ තරයකුත්ත එක කොමද මේ දෙක පෑහෙන්ෙ. කොහොමද කොටස් කරුව බවට මේ දෙගොල්ල පත්වවෙ. මෙතන තියෙන්නේ දේශපාලති වෙිච්ච බරපතල්ල රැබටවීම කුට්‍රාප්තිය රට ජනතත රුන් ගන්න ඕනේ ොකරද එන්න හදන්න කියලා. චන්ද කල්දාාන්න කියනවා. අපට කරගෙන යන්න දෙන්න කියේනවා ටේ සල්ලිනෑ කියේනවා ලියුම් ගහනවා කැබිනුට්ටකින් තීරණ ගන්නවා මේ හදන්නේ රටේ ජනතාවගේ පරමාධි පපත්වය බාලයත් ඒක රත් කෙලින්. ඒවගේම තවත් දෙගත් ්‍යයක්ත්තිවා කියන්න. දැ අර කැබිත් ම්ඩලේ ඉඳලා මැතිවරණ පැවත්වීමට පලාාත්පාල න්දමසින් පවත්වීමට බාධ කරපු අය. ලියට විල්ල ම්මුගසාචවලට විල්ල දසාකචවලට වෙල්ල අපට චන්ද ෝනේ අපි චන්ප පාත්වට කැමතිවගේ හත කිය ලැස නතපා මේ අය හැමෝගේම හෙල්ුව පේෙන් පට අරන්තිනවා දැන්ක් මේ ලෑස්ස වෙන්නේ තවත් පටයකි මීට නතාව අන්දන්න. ඒ විතරක්න මෙරොටේ සියලු අරගල තර අ ජන අරගල සියල්ල මැඩ පවත්වමින් තමන්ගේ කඳවුරේ බලය තහුරු කරගන්නයි මේ හදන්න. අපි අදතේරුන් ගන්නල පැහදිිබම. අප මෙච්චර කාලයක් දෙපැත්ත මාරු කර කර දාලා පෙන්න්නපු දෙපැත්තත් දෙපැත්තක් නෙමි එකම පැත්තක් බව. ඒගොල දිනවා හුරේ කියලා හුරේදදාපු මිනිස්සුත් ඒගොල දි හරේෙ හරේදපු මිනිස්සුත් ඒගොල පැරදුන ගොල පරදුණන කියලා අන වැටු මනිසුත් තේරු රගන්නවාදේ න් අවරුත් පරදිලානෑ පැරදුනේ අපි. ඒගොල්ලෝ යහෙෙන් සුවෙන් වජබෙනවා මිනිස්සු බදදුු ගෙවමින් ඒ අය නඩත්තු කරමින් ලයිට් බිලෙන් හන කෑමඩින්ගෙන් වතුරබිලෙන් බදුකිවමින් ඒක්‍රමය නරත්තු කරගෙන යනවා. අපි හැමදාම රැවටමු ඔබට චෑවේවා.